අයිබෝවන් දවසින් දවස උණුසුම් වන දේශපාලන වටපිටාවක අපි ඔබට පුරොන්දු වුණා සුවිශේෂී චරිතයක් සමගින් 360 ඔබ හමුවන බවට. අද අපේ ඒ විශේෂ ආරාධිතයා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා. අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන්. ඔබතුමන්ලා ප්‍රතිපත්ති ප්‍රකාශය පංචවිධ ක්‍රියාවලිය තුළින් මාස 60කින් අලුත් රටක් හදන්න ප්‍රතිඥා දෙනවා ජනතාවට. දැන් ඒත් එක්කම ඔබතුමන්ලා චෝදනා කරනවා හිටපු ආණ්ඩුවට ඔවුන් කඩාවැටුණු ආර්ථිකයක් එවැනි තත්ත්වයක් තමයි ඇති කරලා තියෙන්නේ ඔබතුමන්ලට මේ ආණ්ඩුව ලැබෙනකොට. එහෙම තත්ත්වයක් තුළ මාස 60කින් අලුත් රටක් හදන්න පුළුවන් වෙයිද? ඔව්. ඒක ආරම්භයක්. 2001 මට බාර දුන්න මීට වඩා අමාරු ආර්ථිකයක්, ඍණ ආර්ථිකයක්. ඒ කියන්නේ 2001 දළ දේශීය නිෂ්පාදනය 2008 වඩා අඩු වුණා. මුගක් අය කිව්වා අඩු 4-5ක් යයි කියලා ඒක හදාගන්න. දැන් යුරෝපෙත් ඔය කඩාවැටෙන ආර්ථිකය හදාගන්න අවුරුදු 4-5ක් ගියා. ඒත් මම මාස 12ක් යන්ට ඉස්සෙල්ලා 2002 අවසන් වෙනකොට ආපහු ධන ආර්ථිකය බවට පත් කළා. 2002 තිබුණ ආර්ථික සංවර්ධනය 2001ට වඩා වැඩි වුණා. 2003-2004 වෙනකොට ඇත්ත වශයෙන්ම අපේ දළ දේශීය නිෂ්පාදනය 2008 වඩා සීග්‍රයෙන් වැඩි වෙලා තිබුණා. ඒ අත්දැකීම් ඇතුව මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම අපේ ආදායම මදි. මේ රටේ ආදායම මදි. රටේ මූලික සේවවලට ගෙවන්නත් ඒ වගේම රටේ ණයත් පොලියත් ආපහු ගෙවන්නට. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. ඒක විසඳන්න තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ගිය අවුරුදු කීපයේදී මේ රටේ විදේශ ආයෝජනයක් ලැබුණේ නැහැ. විදේශ වෙළඳ පොළ දියුණුනේ නැහැ. අන්න ඒ දෙකට තමයි ඊළඟ අවුරුදු 3-4 අපිට සීග්‍රයෙන් ක්‍රියා කරන්න තියෙන්නේ. ඒක ක්‍රියා කරනකොට අපේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් වෙනවා. ඒ වගේම රැකියා ප්‍රශ්නෙටත් විසඳුම් වෙනවා. ජාතික ආණ්ඩුවක් ගැන ඔබතුමන්ලා සඳහන් කරනවා. ඇයි ජාතික ආණ්ඩුවක්? ජාතික ආණ්ඩුවක් කියන සමහර අය මම හිතන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක්. හැම එක්කෙනාම ආණ්ඩුවටම ඇතුල් වෙලා කැබිනට් තනතුරු ගන්න ඇත්. මෛත්‍රීපාල සිරිසේන මෑතුමා ජනාධිපති කරේ අලුත් ක්‍රමයක් ගේන්න. ඉතින් එතුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපති, මම එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති, අනික් පක්ෂවල ඉන්නවා. අපි ඊළඟ පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙන්නේ විෂ්කාරක සභා ක්‍රමය ඇති කරන්න, ඒකට බලය දෙන්න, ආණ්ඩුවේ යෝජනා පරීක්ෂා කරන්න, අපේ නීති කෙටුම්පත් ගැන වාර්තා කරන්න, අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන්නේ ඒකේ සභාපතිවරු හැම පක්ෂයෙන්ම පත් කරන්න. ඒතර පාර්ලිමේන්ත වගකීමක් තියෙනවා ආණ්ඩුවේ යෝජනා ගැන සාකච්ඡා කර. දැන් කවුරුත් සාකච්ඡා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා ඉදිරිපත් කරාම කවුරුවත් සාකච්ඡා කරේ නැහැ. ඔක්කොම සාකච්ඡා කළා ඉදිරි ගමකට යන්න. ඒක අපේ සම්මුතිවාදී කියන්නේ නැත්තම් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරනවා. මට මේ අපිට මේ උදාහරණය හොඳටම ලැබුණේ ලිච්ඡවි රජදරුවන්ගේ. කවුරු හරි කිව්වොතින් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුවක් පිටවන්න බැරි නිසායි මේ සම්මුතිවාදී ආණ්ඩුවකට යන්න සූදානම් වෙන්නේ කියලා. ඒක අපි ජනවාරි 8 ඉස්සෙල්ලා ගත්තේ තීරණයක්. ඉතින් අපිට පේන හැටියට අපිට බහුතරයක් හම්බෙනවා. ඒ වුණත් සම්මුතිවාදයට යන්න, මොකද මේ රටේ මූලික ප්‍රතිපත්ති පිළිබඳව යම් කිසි එකඟත්වයක් තියෙන්න ඕනේ. අපි කියන්නේ අපි හැමදාම බලේ ඉන්නවා කියලා. අපි බලේ නැති දවසෙත් ඒ මූලික ප්‍රතිපත්ති රටේ වෙනස් වෙන්නේ නැහැ. එච්චරයි විදේශ ආයෝජකෙන් ඉල්ලන්නේ. ඉදිරියට ගෙන යන්න තියෙනවා. ඉතින් ඒ මූලික ප්‍රතිපත්ති අනුව අනික් සමහර කාරණා ගැන වෙනස් වෙන්න පුළුවන්. පොලිය වැඩි කරනවද, පොලිය අඩු කරනවද, විශ්වවිද්‍යාල යන සංඛ්‍යාව වැඩි වෙනවද, අඩු වෙනවද, අන්න එහෙම කාරණා ගණනාවක් තියෙනවා. අපිට වාද කරන්න පුළුවන් ඒවා. දැන් මෙතනදී ජාතික ආණ්ඩුවක් සම්මුතිවාදී ආණ්ඩුවක් හදන්න ප්‍රධාන විපක්ෂයේත් සහය අවශ්‍යයි. එතකොට ඒ වගේ තත්වයකදී ඔබතුමා හිතනවද අලුතින් පාර්ලිමේන්තුවට පත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඔබතුමාට සහයෝගය ලබා දෙයි කියලා? ඒගොල්ලේ ජනාධිපති, ඒගොල්ලේ නායක තමයි ජනාධිපති. දැනටම සමහර අපේක්ෂක කියගෙන යනවා ඒගොල්ලොත් ජනාධිපතිතුමා මාර්ගයෙන් අපිට කතා කරලා එමෙතිකන් අරගන්නවා කියලා. මට පේන්නේ මේක ඇතුලේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ ભેදයක්. ඒ අය මෛත්‍රීපාල සිරිසේන මෑතුමාව අගමැති මේ පක්ෂ නායකයා කරාම
පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනතාවට වරමක් ලැබෙන එක්කෙනා තමයි පක්ෂනායකයා වෙන්නේ. ඒකට මේ වරම ලැබුවේ මැතිවරණ ප්‍රකාශනයේ ඒගොල්ලේ ප්‍රතිපත්ති වෙන්න ඕනේ. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධි පක්ෂ නායකයා කළා ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්න ගිය එකෙන් මේ අර්බුදය ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ මේක ඡන්දයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වාසියට විසඳේ. නමුත් දැන් ඔබතුමා කිව්වට ඡන්දෙන් පස්සේ සහයෝගය දක්වන්න දැනටමත් සූදානම් අය ඉන්නවා කියලා. අනිත් පැත්තෙන් යහපාලන ආණ්ඩුවට මේ පවතින ආණ්ඩුවට එකතු වෙච්ච නිදහස් පක්ෂයේ සමහරුනුත් මේ වෙනකොට ඉවත් වෙලා තියෙනවා. ඇයි අය ඉවත් වුණේ? ඔබතුමත් එක්ක කටයුතු කරන්න බැරි ප්‍රශ්නයක්ද? නෑ, ඒගොල්ලෝ ඉස්සෙල්ලා හිටියා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ දිනන්න බැහැ කියලා කිව්වන් පස්සේ තමයි සමහර අයින් වුණේ. අනික් අයට අයින් වෙන්න සිදු වුණා. ඒගොල්ලෝ හූ තිබ්බා බල කරා. ඒකෙදි මං කියන්නේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. මට ඒක විසඳ ගන්න බෑ. ජනාධිපති ඒක විසඳයි. ඒ අය නැවතත් ඔබතුමන්ලගේ ආණ්ඩුවක් යටතේ නැවතත් සම්බන්ධ වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඔව්, කවුද එන්නේ කියලා එහෙම තීරණයක් ගත්තාම ජනාධිපතිතුමා තීරණය කරයි. ඉතින් එහෙම කරපු අය ගැන ජනාධිපතිතුමා අතේ තීරණේ තියෙන්නේ. අපෙන් අදහස ඇහුවොත් අපි කියන්න. මම එක්සත් ජාතික පක්ෂයේ අනික් හැම කණ්ඩායමකටම අදහස් තියෙනවා මේ කරපු ඒ ගැන. ඒත් අපෙන් අහන්නේ නැත්නම් අපි කියන්නේ නැහැ. ඇහුවොත් කියන්න. විචාරකින් කියන විදිහට දැන් ප්‍රධාන පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ බහුතරයක් බහුතර බලයක් ගන්න බැරි වෙයි කියලා එහෙම අදහසක් මතු කරනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔබතුමන්ලා සහාය ලබා ගන්නේ කොතනින්ද? අපිට බහුතරයක් ලැබෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාටයි මටයි ඊළඟ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. අපේ නීති සම්මත කරගන්න. දෙමළ ජාතික සන්ධානයෙන්වත් ජනතා විමුක්ති පෙරමුණෙන්වත් සහයෝගයක් ලබා ගන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ අපේ සමහර යහපාලනයට සහයෝගය දෙනවා කිව්වා. අනික් වට ඒගොල්ලෝ දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරනකොට එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් මතවාදීමේ වශයෙන් එකගතාවයකට එන්න බැරි තරම් විරසක තත්ත්වයක් අපි දැක්කා එක්තරා කාලයක. විශේෂයෙන්ම දැන් 88-89 කාලේ වගේ ගතොත් එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ණය මුගටියයි වගේ. එහෙම තත්ත්වයක් තියෙද්දි මෑත කාලීන වෙනකොට ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙලාද? අපි එකඟ වුණා ප්‍රජාතන්ත්‍රවාදයයි මේ රටේ ජාතිවාදය නැතිකරන එකයි යහපාලනය ඇති කරන්නේ. ඒ රාමුව තුළ අපි ඔක්කොම එකඟයි. එයින් පිට ඒගොල්ලේ මතවාදය ඒගොල්ලට, අපේ මතවාදය අපිට. මේ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයාට හිමිවෙච්ච ඡන්ද ප්‍රමාණය මේ ඡන්ද සංඛ්‍යාව ගැන හිතලා මතු කරන අදහසක්. මේක කොටස් වලට කැඩිලා දැන් ඊළඟට ඉදිරිපත් වෙන්න කියන අදහසක් තියෙනවා. කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ කොටස වෙනමත්, ජනතා විමුක්ති පෙරමුණේ කොටස වෙනමත්. එතකොට මහින්ද රාජපක්ෂ මහතාට මේක වැඩි වාසි සහගත තත්වයක් තියෙනවා කියලා එහෙම මතයක් අදහසක් තියෙනවා. ඔබතුමා මොකද මේ සම්බන්ධයෙන් දන්න මතය? ඒකට මගේ එකඟත්වයක් නැහැ. දැන් මහින්ද රාජපක්ෂ ඡන්දෙ දුන්න අයගෙන් බොහෝ දෙනෙක් එතනින් ගැලවිලා ඉන්නේ. දවස්සිය වැඩසටහනෙන් පස්සේ පෙවුණා අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අය හිතුවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ පාලනය ගැන අපහසුයි කියලා. දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපිට එන සංඛ්‍යාව වැඩි වෙනවා. 94 ඡන්දේ චන්ද්‍රිකලා පාර්ලිමේන්තුවේ දින්නේ එක ඡන්දකින්. එක මන්ත්‍රියෙක් වැඩි වුණා. ඒත් මාස කීපයකින් නොවැම්බර් මාසේ යනකොට ජනාධිපතිවරයෙ උඩින්ම දින්න. දැන් කාටවත් අස්ථාවර භාවයක් ඇති කරන්න උවමනා නැහැ. අපි ප්‍රතිපල පෙන්වුවේ නිසා මේ ආණ්ඩුවට අවස්ථාව දෙනවා ඉදිරියට යන්න. දැන් කෙනෙක්ට අහන්න පුළුවන් සන්ධානය අතරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබතුමන්ලා අදහස් පළ කරා. සන්ධානය ඇතුලේ අර්බුදයක් තියෙනවා, දෙකට කැඩිලා කියලා. නමුත් මේ වෙනකොට ඒ තත්ත්වය ටිකක් සමනය වෙනා කියන කාරණයක් මතු වෙනවා. ඔබතුමා තවමත් කියන්නේ සන්ධානය ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා කියලාද? ඔව්, සමහර අය ජනාධිපතිතුමා තමගේ නායකයෙක් යන්නේ මහින්ද රාජපක්ෂ එක්ක යන්නේ. ඒතේ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඇයි? තාම තූතිලා තියෙනවා මේ කට්ටියට වේදිකාවේ. ඇයි ජනාධිපතිවරණ දෙකකදී පක්ෂයෙන් පිටස්තර පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබා දුන්නේ? 2010 මතේ තිබුණේ 2009 යුද්ධෙන් පස්සේ විශාල ප්‍රශ්න උතුරු නැගෙන බලන්න හමුදා වයි ඊළඟට යළි පදිංචි කිරීම. ඉතින් එහෙම අවස්ථාවකදී සාමාන්‍යයෙන් සරත් ෆොන්සේකා වැනි පුද්ගලයෙක්ට වැඩි විශ්වාසයක් තියයි ඒක කරගෙන යන්න. අපි කිව්වේ නෑ, අපිට පුළුවන් බලය ගන්න පාර්ලිමේන්තු ඡන්දෙදී. අරන් අපිට පුළුවන් ආණ්ඩුව ඇති කරගන්න.
එතුම එක්ක වැඩ කරන්න මොකද එතුම එක්ක වැඩ කරන ගමන් ඔක්කොම පක්ෂ ගෙනියන්න තිබුණා. මෙතන තිබුණේ ඊට වඩා විශාල ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔක්කොම එකට එකතු වෙන්න කියලා. එතනදී ජනතා විමුක්ති පෙරමුණයි ද්‍රවිඩ සන්ධානයයි ප්‍රකාශ කරා එයා ඔක්කොම එකතු වෙන්න ලෑස්ති. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ආවොත් ඒගොල්ලට අවාසි වෙනවා, ඒගොල්ලට පහර ගහයි මේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් හැටියට කියලා. ඉතින් පොදු අපේක්ෂකයෙක් ලබා ගන්නවා නම් හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 50ක් 60ක් එඬ ඉන්නවා යනු අරගන්න කිය. ඉතින් මේ අන්තිමට මේ තීරණය බාර දුන්නේ මටයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට. ඉතින් අපිත් වැඩිකල් ගත්තේ නැහැ. බ්‍රහස්පතින්දා රෑ කතා කළේ නම් කිව්ව කමන්නේ ඔයගොල්ලෝ අරගන්න මේ අපි පොදු අපේක්ෂා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දාමු. ඒත් පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත් වෙනවා. ඒ වගේම එතුමියත් කිව්වා නෑ ඔබතුමා අගමැති වෙන්නත් අපි වරමක් ඉල්ලගම්මු කියලා. ඒ අනුව තමයි අපි ඉදිරිපත් වුණේ. අපිට එක්සත් ජාතිපක්ෂය වෙනම යන්න තිබුණා. මං හිතුවා චාන්ස් එක ගන්න නැතුව මෙයා පරද්දලා දාමු කියලා. නමුත් දැන් ඔබතුමා සඳහන් කරාට පවතින තත්ත්වයක් එක්ක මේ තීරණේ ගත්තේ කියලා. එක්වතාවක් ඔබතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් එක්ක තරඟ කරලා පරාජය වෙච්ච නිසා සමහරු කියනවා ඔබතුමාට මේකට මූණ දෙන්න බැරි නිසායි මේ තීරණේ ගත්තේ කියලා. ඒක එහෙමද? මම පරාජය වුණේ නැහැ. ඒ තමයි ගිහින් ප්‍රභාකරන් එක ගිවිසුමක් ගැහුවා. දෙමළ ජනතාව ඡන්දෙ දෙන එක නවත්තන්න. තාම මේක නැහැ කියලා නැහැ. මටත් ඒක ආවයි කොන්දේසි. මං එකඟුනේ නැහැ. මගේ උන් සල්ලි ඉල්ලුවා. මං සල්ලි දෙන්න එකඟුනේ නැහැ. ඒ තමයි මිලියන 200ක් ඉස්සෙල්ලා දුන්නා. ඡන්දෙන් පස්සේ තව මිලියන 2000ක් දීලා තියෙන රාඩයක යටතේ. විටින් විට රාඩයකින් දුන්නා ගෙවල් හදන්න කියලා. ගෙවල් හදලා තිබුණේ නැහැ. එතන ගිවිසුම තිබුණේ ඇත්ත වශයෙන්ම රාජපක්ෂ පවුලේ කාටවත් හානි කරන්න බෑ කියලා. ඒ 2006 දෙසැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ගැහුවෙන් පස්සේ විතරයි ඒක නැවැත්තුවේ. ඉතින් මේ එකක් මතක තියාගන්න ඕනේ. මේ 2005 LTTE වැටලා තිබුණා. කැඩිලා තිබුණා, මූදු කොටින් නැති වෙලා තිබුණා. GST පිට වෙලා ගිහින් තිබුණා. සුනාමියෙන් හානි ලැබලා තිබුණා. ප්‍රභාකරන් මේ මාස 12 පාවිච්චි කරා තවත් 4-5000ක් පුහුණු කරන්න. ඒක සිදු වුණේ නැත්තම් මේ යුද්ධය අවසන් කරන්න පුළුවන් වෙනවා. විශාල හානියක් නැතුව හමුදාටවත් දෙවන ජනතාවට. ඔය 5000 ට්‍රේන් කරපු නිසා තමයි කල්ගියේ සටන් කරන්න සිදු වුණේ අන්තිමටම මේ LTTE නැති කරවන්න. ඒ කියන්නේ ලංකාවේ දේශපාලනය LTTE සංවිධානයේ සල්ලි වලට යට වෙන තත්ත්වයක්ද තියෙන්නේ? ඔව් එදා තිබුණේ ඒකයි. තාම අපිට LTTE වල රත්තරන් හම්බෙලා නැහැ. මේවා කරේ නැහැ. සමහරු කියන මේ රත්තරන් අරන් අර ඒ කාලේ ගිය ගාස්තුවට යදෙව්වා කියලා. නැහැ උටික හම්බෙලා නැහැ. අපිට හම්බෙලා තියෙන්නේ KP විතරයි. ඉතින් KPG ජීවත් වෙන්න අපිට හැමදාම සල්ලි දෙන්න තියෙනවා. කෑම දෙන්න තියෙනවා, ආරක්ෂා කරන්න තියෙනවා. ඉතින් මොකද වාසිය? අපේ බැලන්ස් ෂීට් එක ගත්තොත් අපිට අවාසිය. හැමදාම එතෙන්ට ගියොනම් මෙතනින් මොකුත් හම්බෙලා නැහැ. දැන් ඔබතුමන්ලට ඔබතුමන්ලගේ ආණ්ඩුවක් තියෙන නිසා ජනතාව අහන්න පුළුවන්. ඇත්තටම දැන් KPලට මොනවද කරන්නේ? ඔවුන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ කියන්නේ කොමිෂමක් දාලා තියෙන මොකද්ද කරන්න කියලා බලන්න ඉන්දියාවත් එය ඉල්ලලා තියෙනවා. රත්තරන් සම්බන්ධයෙන් ඒව සොයන්න ඔබතුමල කටයුතු කරනවා. ඔක්කොම සොයාගෙන දැන් රාඩ එක ගැන හොයාගෙන යන්නේ උසාවියට ගිහින් තියෙනවා. මම හිතන්නේ එක කරගෙන යන්න පුළුවන් ඉස්සෙල්ලම. හොඳයි. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු නැවතත් 360 හමුවෙමු. විරාමෙන් අනතුරු ඔබ යලිත් එක් වී සිටින්නේ 360 සංවාදය සමගින්. මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් දේශපාලනයට පැමිණීම බලලෝභය නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා විපක්ෂය චෝදනා කරනවා. ඔබතුමත් ඒ පිළිබඳව චෝදනා කරා. ඒ චෝදනාවම විපක්ෂයෙන් ඔබතුමාටත් එල්ල කරනවා. මැතිවරණ පරාජය වෙලත් ඔබතුමා පක්ෂ නායකත්වෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා. ඔබතුමා ඒකට මොකද දෙන පිළිතුර? මහින්ද රාජපක්ෂ ප්‍රශ්න අනික හැම එකටම වඩා වෙනස්. මේ චෝදනාව එන්නේ මගෙන් විතරක් නෙමෙයි, එයාගේ පක්ෂෙන්ම එනවා. එයාගේ ජනාධිපතිගෙන් එනවා. එයාගේ හිටපු ජනාධිපති එනවා. මේ රටේ ව්‍යවස්ථාවේ දෙවතාවක් ජනාධිපති වුණාන් පස්සේ විශ්‍රාම ගන්න තියෙනවා. ඒකයි මීට ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිවරු සියලු දෙනාම කරේ. මහින්ද රාජපක්ෂ බැලුවා 3 වෙනි වාරයට යන්න. ජනතාව ඒක ප්‍රතික්ෂේප කරා.
ජනතාව ඒක ප්‍රතික්ෂේප කරෑම් පස්සේ දේශපාලන විශ්‍රාමයක් නැතිබුණේ. එයා ආපහු පාර්ලිමේන්තුවට එනවා කියන්නේ මේ සම්ප්‍රදාය සියල්ලම කඩකිරීමක්. පාර්ලිමේන්තුවට එන්නේ තමන්ගේ පක්ෂයේ නායකයව ඒ වගේම අභියෝගයක් කරන්න. 2005 අපි දන්නවා මම දැන් කිව්වා කොහොමද ජනාධිපතිවරණයට සිදුනේ කියලා. ඊට පස්සේ දැන් තමයි අපි තන් 2010 ෆොන්සේකා මෑතුමා පැරදි වුණාම එක්සත් ජාතික පක්ෂයට දිනන්ට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒත් අපි හිතුවා එතන ඉඳන් අපි ක්‍රියා කරමු කියලා අලුත් ඡන්දයක් ලබා ගන්න. ඉතින් ඔක්කොම කරන්න මොලේ පාවිච්චි කරන්න සිදු වුණා. ඉවසීමෙන් ඉන්න සිදු වුණා. ඔක්කොම එකතු කරගත්තා. ජනාධිපතිව දිනන්න කැපකිරීමක් කරා. ඉතින් හැම එක්කෙනාම කියන්නේ මට අයිතියක් තියෙනවා දැන් ඉදිරිපත් වෙන්න කියලා. පක්ෂයේ සමාජිකයෝ අපි දැක්කා පහුගිය කාලේ උද්ඝෝෂණය කරන කරා විපක්ෂ නායකතුරුන් ඔබතුමාට ඉවත් වෙන්න කියලා. නමුත් ඔබතුමා ඒ තීරණයට එකඟ වුණේ නැහැ. ඇයි ඒ? පක්ෂය මට කිව්වා එක්කෙනෙක් කෑ ගහනකොට අපි නවත්තන්නේ නැහැනේ. ඒ පිරිස එක්කෙනෙක් පක්ෂයේ බහුතරයක් ඉන්න තැන විශාල 95%ක් ඉන්න තැන 1%, 2% ගැන අහන්න උවමනා නැහැ. පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කරපු ඇතැම් පිරිස් දේශපාලන පරිගණීම් වලට ලක් වෙලා කියන චෝදනාව එල්ල වෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී ගුණරත්න, ශිරා ලක්තිලක වගේ අයට නාම යෝජනා හිමි නොවීම, ඒත් එක්කම අනික් පැත්තෙන් බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ මේ වගේ අයට නියෝජන අමාත්‍යදුරයක්වත් නොලැබීම, මේ තත්ත්වයන් එක තමයි ඒ කතාබහ යළිත් ඇති වෙන්නේ. එහෙම පරිගණීමක් තියෙනවද? පක්ෂ ප්‍රතිසංස්කරණ වාර්තා ජෝසෆ් මයිකල් පෙරේරා ගෙනාවා. ඒක පිළිගත්තා. ඊළඟ ප්‍රතිසංස්කරණත් අපි ඇති කළා තියෙනවා. අපි දිනලා තියෙනවා. අපි තීරණය කර අපිට යම්කිසි මන්ත්‍රී ප්‍රමාණයක් තියෙන්නේ. ඉතුරු ඒවා ටික අපි දෙන්නේ ජ්‍යෙෂ්ඨත්වයේ අනුව. අශෝක බුද්ධික හොඳට ක්‍රියා කරනවා පාර්ලිමේන්තුවේ. එතපිට පසුපෙළ මන්ත්‍රීලු කීප දෙනෙකුත් තියාගන්න සිදු වුණා. දැන් ඔය කියන ශිරාල්ලුයි මෛත්‍රී ගැන මං දැන් මොකක් හරි හොඳ එකක් කියන්න ගියොත් දෙරණෙන් කෑ ගහයි මං සිරස එක්කෙනාට සිරසට සහයෝගය දෙන අයට මේ කතා කරනවා කියලා. ඉතින් සිරසයි දෙරණයි අතරේ ප්‍රශ්නේ නිසා මම මේකට මැදිහත් වෙන්නේ නැතුව ඉන්නේ. මට නැත්තම් මට දෙපැත්තෙම වැඩි. ඔබතුමා පසුගියදා රැස්වීමකදී කිව්වා දෙතුන් වතාවක් අගමැති වෙන්න සූදානමක් නැහැ කියලා. දැන් කෙනෙක්ට අහන්න පුළුවන් ඔබතුමා තිබිච්ච පක්ෂ සම්මේලනයේදී 2021 දක්වා නායකත්වයේ සිටින්න ඒ තීරණේ දීර්ඝ කරගන්නවා. එහෙම තත්ත්වයකදී ඔබතුමා විශ්වාස කරන්න පුළුවන්ද අගමැතිකම දෙතුන් වතාවක් ඒ සඳහා ඉදිරිපත් වෙන එකක් නැහැ කියලා විපක්ෂ නායක දුරේ අතහරින සූදානම් නැත්තම් ඒක වෙයි කියලා හිතන්න පුළුවන්. අපේ පක්ෂයේ තියෙන අවුරුදු 6ක්. ඉතින් ඒ අවුරුදු 6 අවසන් වුණාමයි මොකද්ද කරන්න කියලා තීරණය කරන්න. එතෙන්ට යනවට ඉස්සෙල්ලා අපිට දැන් තියෙන්නේ මාස 60න් අලුත් රටක් හදන්න. ඒක කරාම පස්සේ අපි ඉතුරු ඒවා ටික දිහා බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම ඔබතුමාගෙන් පස්සේ ඉස්සෙල්ලා මේ ඡන්දය අරන් මිනිස්සුන්ට පොරොන්දුුනේ කරගන්න. දැන් මෙතන වෙලා තියෙන්නේ මගෙන් අහන්නේ අර පැත්තට වාසි ප්‍රශ්න අහනකොට ඒවා හැරිලා වැදෙනවා. ඇත්ත වශයෙන්ම මං හිතුවා මේ අපේ මැති වෙන ප්‍රකාශය නැත්තම් ඒගොල්ලේ මැති වෙන ප්‍රකාශය ගැන අහයි කියලා. අපි මේ පිළිබඳව කතා කරමු. මොකද ඒක තමයි ඉතින් මේක කියන්නේ අවුරුදු 5ක් අපි ජීවත් වෙනවා දන්නේ. පැහැදිලිවම ඔබතුමා ප්‍රථම වතාවට 360ට සහභාගී වෙන නිසා කාර්ය මොකද්ද? අපි සනීපෙන් ඉන්නවද? අසනීපෙන් ඉන්නවද? මොකද්ද කියලා දන්නේ නැහැ. ඇත්තටම ඔබතුමාගෙන් පස්සේ පක්ෂයේ නායකත්වයට ඔබතුමා හිතන සුදුසු කෙනෙක් ඉන්නවද? ඔබතුමාගෙන් පස්සේ දෙවනි පෙළ මෙන්න මේ අය පක්ෂය බාර ගන්න සූදානම්. මගේ පක්ෂ නායකත්වය මගේ පුද්ගලික බූදලේ නෙමෙයි. මගෙන් පස්සේ කවුද ඉන්නේ කියලා පක්ෂේ තීරණය කරයි. මාධ්‍ය නිදහස ගැන ඔබතුමන්ලා කතා කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම මේ කාරණා සම්බන්ධයෙන් පහුගිය කාලය පුරාම විපක්ෂය දරුණු ලෙස චෝදනා කළා. පැවතුණු ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. නමුත් දැන් ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් යටතේ දීවත් අපිට මේ සම්බන්ධයෙන් හරි පිළිතුරක් එන බවක් පේන්නේ නැහැ. ඇයි ඒ? දැනට පොලිසිය ලසන්ත වික්‍රමතුංග ගැනත් එක්නැලිගොඩ ගැනත් විභාග කරගෙන යනවා. ඒක අවසන් කරාම ඒ පියවර අරගනී. ඒත් ඒවා සිද්ධි ගණනාවක් තියෙනවා. දැන් එකක් තමයි මට මතකයි ඔය 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාගේ මේ භෝජන සංග්‍රහයකට සම්බන්ධ වුණා කියන දෙරණ මාධ්‍ය වාර්තාකරුවෙක් කැලණි පාර්ලිමේන්තු කොහෙන්ද එනකොට ඒ වාහනය සම්පූර්ණයෙන්ම හොයලා සෝදිසි කරලා තිබුණා
කරුණු හොයන්න කියලා. දැන් ඒ ටිකත් අපිට එවනවා නම් ඔයගොල්ලේ අභ්‍යන්තර පරීක්ෂණ තියන්නේ නැතිනේ. මං ඒ ගැනත් පොලිසියට කියන්නම් හොයලා බලන්න කියලා. අපි හැම එකක්ම හොයන්න ඕනේ. අපි ඒක ලසන්තයි එක්නැලිගොඩට සීමා නොකර ඒ උනේ හැම එකක්ම අපි හොයමු. මට එවලා නැහැනේ තාම මේ ටික. හොඳයි. දැන් නෑ අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇහුවේ. ඇයි අද මගේ ගැහුවම ඉතින් මට කියන්න බෑ මේ දෙන්නෙක්ට සීමා වුණා කියලා. ඊට වඩා විශාල සංඛ්‍ය අනික් අයත් එවලා තිනවා තමන්ට උනේ ප්‍රශ්න ගැති. මේක එවලා තිබුණේ මම බැලුවා. ඊයර මේක එවලා තිබුණේ මම පොලිසියෙන් ඇහුවා. ඔබතුමා යහපාලනය ගැන සඳහන් කරනවා මේ පංචවිධ ක්‍රියාවලිය තුලත් කොයි විදිහටද යහපාලනය සිද්ධ කරන්න කියන ක්‍රියාවලිය පිළිබඳව සඳහන් වෙනවා. නමුත් ඒත් එක්කම පහුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් සිදුවීම් විශේෂයෙන්ම පාතාල කල්ලි අතර වෙඩි හුවමාරු කර ගැනීම මේ වගේ දේවල් සිදු වෙනවා. ඇයි මේ සම්බන්ධයෙන් මොකද්ද මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය? එතන තියෙන කාරණේ ගැන මම පොලිස් පොයතුමන්ට සම්පූර්ණයෙන් හොයලා බලන්න කාටවත් ඉඩ දෙන්න එපා. තියෙන සාක්කියනු ඕනෑ කෙනෙක් අත්අඩංගුවට අරගන්න කියලා ප්‍රශ්නයක් නැහැ. පාතාල ලෝකේ නම් පාතාල ලෝකේ, නැත්තම් පුද්ගලිකම එකක් නම් පුද්ගලික කාරණාවක් උඩ ඕනෑ කෙනෙක් අරගන්න කියලා දීලා තියෙන්නේ. මං හම්බුනාම දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා කිව්වා තාම විවාහ කරගෙන යනවා කියලා. මට හම්බුනේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා කිව්වා මේ තාම විවාහ කරගෙන යනවා කියලා ලැබුණේ සාක්ෂිය අනුව. එතකම චෝදනා කරනවා මේ පාතාල නායකයන් දිවෙනට ගෙන්වාගෙන තියෙනවා, ඔවුන්ට නවාතැන් පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට තොරතුරු ලැබිලා තියෙනවා. නායකින් කාටවත් මේ රට එන්න බෑ. පොලිසිය වක් කියන්න ඕනේ. එහෙම වක් අහුවෙන් මම පොලිසියෙන් අහනවා ඇයි මේක නොකිරුවේ කියලා. මොකද මම කිව්වා පොලිසියට ඉස්සර තිබුණා සංවිධානක අපරාධ කණ්ඩායම් පිළිබඳ ඒක ක්‍රියාත්මක කරන්න දුන්නේ අපි වෙනම අපේ මුල්‍ය අපරාධ අංශයේ වාගේම මේ ඡන්දෙන් පස්සේ පාතාල අපරාධ ඒ කණ්ඩායම් ගැනත් වෙනම පොලිසියේ ඒ වගේම බලවත් ඒකකයක් ඇති කරනවා. යහපාලන ගැන කතා කරද්දී මේ මෑත කාලීන වෙල වෙච්ච තවත් බරපතල චෝදනාවක් තමයි බැංකු බැඳුම් කර සිද්ධිය. ජනාධිපතිවරයා පවා ජාති අමතමින් සිදු කළ කතාවකදී එතුමා සඳහන් කරන බැංකු අධිපතිවරයා ඉවත් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටියා කියන කාරණය. නමුත් ඔබතුමා ජනාධිපතිවරයාගේ ඒ ඉල්ලීම නොසලකා වැඩ කළා කියලා විපක්ෂය මේ සම්බන්ධයෙන් චෝදනා කරනවා. ඇත්ත වශයෙන්ම ජනාධිපති මට කිව්වා දැන් හුවක් අය විවේචනය කරනවා. එතුමා ටිකක් පැත්තකට වෙලා පස්සේ හරි ආපහු සලකලා බලන්න කියලා. ඉතින් මංක ජනාධිපතිතුමා දැන් අපි මේ ගැන අපේ ක්‍රමවේදයක් තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි කාට හරි විරුද්ධ චෝදනා තිබුණොත් අමාත්‍යාංශක නිලධාරියෙක්ට අමාත්‍යාංශයෙන් හොයලා බලන්න. ඊට පස්සේ වුමනා නම් පොලිසියට කියලා උසාවියට යන්න, නැත්නම් පාර්ලිමේන්තුවට දාන්න. මගේ අභ්‍යන්තර වාර්තාවෙන් පෙනුණා විශේෂයෙන්ම මේ මහා බැංකුවේ අධිපතිට විරුද්ධව චෝදනාවක්වත් නැහැ කිව්වා. ඒත් පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමයි ලංකා බැංකුවයි කොහොමද මුදල් දුන්නේ කියලා හොයලා බලන්න කියලා. ඒ අතර තුරේදී තව කණ්ඩායමක් පුරැසි කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මෙතන වංචාවක් වෙලා තියෙනවා. ඒක විභාග කරන්නේ නැහැ විභාග කරන්න කියලා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නඩුව ආරම්භයේම නිෂ්ප්‍රභා කරා. දැන් සාමාන්‍යයෙන් නඩුවක් නිෂ්ප්‍රභා කරාම ඊට පස්සේ තවත් දුරට අපි යන්නේ නැහැ. ඒත් මම පාර්ලිමේන්තුවට කිව්වේ නිසා මේ පිළිබඳ අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එතනදී සාක්ෂි අහලා තිබුණා බොහෝ දෙනෙක්ගේ. ඒත් ඒ කොමිටියේ සාක්ෂි අරගෙන නැහැ. ඒ වගේ මං කිව්වා මටත් ඇවිල්ලා සාක්ෂි දෙන්න පුළුවන් කියලා. මේ චෝදනා කරපු බන්දුල ගුණවර්ධනයි GLPDIS ඇමතිවරයි ඩිලාන් පේරා ඇවිල්ලා කිසිම සාක්ෂියක් දුන්නේ නැහැ කොමිටියට. ඉතින් කොමිටිය නිකන් අහන්න බෑනේ මේ රූපවාහිනී පත්තරේ ගියා කියලා. ඒගොල්ලෝ ලෑස්ති නැහැ කියන්න. දන්නවනේ ඒක නොකියනවා නම් ඒගොල්ලේ ඒ කාරණාව ගැන කියන්න ඕනේ. ඊළඟට හෙළි වුණා පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමයි මේ මහා බැංකුව අතර නිඳදාරින් අතර සම්බන්ධකම් තියෙනවද කියලා බලනකොට පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගම ආරම්භ කරද්දී ඒ බැංකු ලයිසනය හම්බ වෙන්නේ හම්බ වුණා වාගේම මේ හිටපු මහා බැංකුව අධිපති නිවාඩ් කබ්‍රාගේ සහෝදරියත් එතන අධ්‍යක්ෂකවරියක් කියලා. දැන් මේවා හොයලා බලන්න ඕන නිසා අපි තීරණය කළා තියෙන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේදී තේරුම් කාරක සභාවක්පත් කරන්න. දැන් හිටපු අයගෙන් තේරෙන හැම එක්කේ නාම දාලා ඉතුරු අය පාර්ලිමේන්තුවේ නායකින් තීරණය කළා
නං කරන්න අවුද අවසාන වෙන්න ඉස්සෙල්ලා ක්‍රියාත්මක කර. දැන් මහ බැංකුවට විරුද්ධ ඉස්සර චෝදනා ගණනාවක් තිබුණා. ග්‍රීක් බොන්ඩ් එක ගැන, හෙජින් ගැන ඔය ඔක්කොම තියෙනවා. හරි විශාල චෝදනා. ඒකක්වත් පිළිතුරු දුන්නෙත් නැහැ, හොයන්න ගියෙත් නැහැ. ඉතින් මං හිතන්නේ විපක්ෂයට ඔය සන්දානෙට පුළුවන් කියලා ඔය ගැන කතා කරන්න. අපි අරගෙන තියෙන ක්‍රියාදාමය. මං අරගෙන තියෙන ක්‍රියාදාමය හරිද වැරදිද? මීට වඩා එකක් කරන්න බෑ. ඊට පස්සේ දැන් පාර්ලිමේන්තුව බාර අරගෙන තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුව කිව්වොත් මේ අයින් වෙන්න ඕනේ කියලා එතකොට අපිට සලකන්න ඕනේ. ඒත් දැන් උසාවිය නිෂ්ප්‍රභා කරාන නම් අපේ කොමිටියුත් නැහැ කිව්වනම් මං කොහොමද නිරදාරිට අයින් වෙන්න කියන්නේ? කෝප් කමිටියක මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු වාර්තාව ජනතාවට දැකගන්න ඒ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන ඉඩකඩ අහුරන්න ඔබතුමාගේ පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අධිකරණ ඉදිරියට ගියා කියන ඒක හරහා මේක වහන්න හැදුවද කියන ප්‍රශ්නය ඇති වෙනවා. වාර්තාවක් නැහැ. හිටපු සභාපති දියුගුණසේකර පාර්ලිමේන්තුව විසුරෑම් පස්සේ මන්ත්‍රීවරයෙක් නෙමෙයි කෝප් වාර්තාව කියලා පෙන්වන්න ගියා. ඒත් ඒකට අනික් අය හුඟක් අය විරුද්ධ වුණා. ඒ සමහර අය මේ මහ බැංකුවේ අධිපතිට දොස් කියන අයත් ඒකවා මේක අපේ වාර්තාව නෙමෙයි මේ ඔය බොරුවක් කරන්න කියලා. ඒ පාර නියෝජ්‍ය අමාත්‍යතුමා ගියා. නියෝජ්‍ය අමාත්‍යතුමා ගිහින් තහනම් නියෝගයක් ගත්තා. පස්සේ නියෝජ්‍ය අමාත්‍යතුමා පොතක් දැම්මේ නිසා එයා තහනම් නියෝග ඉවත් කළේ එයාගේ පොත දැම්මා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වෙනවා එය පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගන්න කටයුතු කරනවා කියලා. එතකොට අපිට අනිත් පැත්තෙන් හිතට එන දෙයක් තමයි, ඒ කියන්නේ දැනට මේ තියෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය නීත්‍යානුකූල නොවන එකක්ද කියන කාරණය. ඒක නීත්‍යානුව තියෙන්නේ ඒ කොට්ටාශයට පොලිසියෙන් විතරක් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුවේ වාණිජ ව්‍යාපාරික බලය ඔක්කොම අරගන්න ඕනේ. ඉංගලන්තයේ නිව්සීලන්තයේ කරේ පනතකින්. ඉතින් ගිය පාර්ලිමේන්තුවේ කරන්න බෑ. හොළුන්ගේ පාර්ලිමේන්තුවේ මේක අනුමත කරන්න බෑ. ඊළඟ පාර්ලිමේන්තුවේ ඒක අනුමත කළා. ඒ බලතල ලැබලා දෙනවා. පසුගිය කාලයේදී විරුද්ධ පාක්ෂිකයන් විශාල වශයෙන් මේ ඒකකයට කැඳවලා උන් පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කටයුතු කළා කියන කාරණා අපි දන්නවා. දැන් මේකත් එක්ක සමහරු මතු කරන කාරණයක් තමයි මේ විරුද්ධ පක්ෂයේ අය විතරක් ඇයි මේකට කැඳවීම සිද්ධ කරන්නේ? තවත් චෝදනා එල්ල වෙච්ච පිරිස් ඉන්නවා. රාජිත සේනාරත් මහත්මයා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වුණා. අකිල විරාජකාරී මහත්මිය සඳහන් කරා පාසල් නිලැඳු මිලදී ගැනීමකදී යම් දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා අධ්‍යාපන සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා අතින්. ඇයි ඔවුන් මේ සම්බන්ධයෙන් කැඳවල පරීක්ෂණ ප්‍රකාශ සටහන් කරගත්තේ නැත්තේ? විපක්ෂය අය කැඳවල නැහැ. සැකකරුවන් විතරයි කැඳවලා තියෙන්නේ. සමහර සැකකරුවන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටියා. දැන් මෙතෙන්ට දැනට මං හිතන්නේ පැමිණිලි ලේකම් කාඩ 280ක්ද කොහෙද හම්බුණා. ඒකෙන් කොටසක් විතරයි විභාග කරලා තියෙන්නේ. අන්න ඒ කොටසෙන් තමයි ඉස්සෙල්ලම යන්නේ. පුළුවන් ඒවට නඩු දාලා අනික්ව ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න. මේ කරන ගමන් තවත් කණ්ඩායම් පුහුණු කරනවා. ඉංගලන්තේ පුහුණුව ලබනවා, ඇමරිකාවෙන් උපදෙස් දෙනවා, ඉන්දියාවේ පුහුණුව ලබනවා, ලෝක බැංකුවේ දෙනවා. ඉතින් සම්පූර්ණ පරීක්ෂණ කරන්න මේ කණ්ඩායම ඔක්කොම අවසන් කරාම මම හිතන්නේ තව මාස දෙක තුනකින් ආරම්භ කරේ. දැනට මේ අංශයෙන් උත් CID එකකින් උත් කීපයක් ආරම්භ කරලා තියෙනවා. නැත්තම් අපිට දොස් කියන්න නෑ මේ ගැන හෙව්වේ නෑ කියලා. දැන් බලන්නකෝ මේ කැඳෙව්වේ නැති අය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ සමාජයද මට ඕන තරම් නම් කරන්න පුළුවන්. කැඳෙව්වේ නැති අය කෙනෙක් දෙන්නේ ගියාම හොරකම් කරනවා කියලා කිව්වොත් අපි මේ දූෂණයට කැඳෙව්වා කියනවනේ අපි දේශපාලනය නිසා. මම අහන්න කැමති අය කැඳෙව්වේ නැති එහෙනම් ඇයි මේ අය කැඳවන්නේ? ඒ පටන් ගන්න ප්‍රධානම අය එක්ක. ඉතින් ප්‍රධාන කවුරුත් කැඳවලා නැහැනේ. ඇත්තටම ඇයි කැඳවල නැත්තේ? ඒගොල්ලෝ ගැන දැන්ට මම දන්න හැටියට ඒගොල්ලෝ ගැන සාක්ෂි මේ පැමිණිලි මුකුත් ලැබිලා නැහැ. පැමිණිලි කාටයි විදිරුවට පැමිණිලි තියෙනවා නම් මේ දැන් ආණ්ඩුව එක්කෙනෙක් හරි අපි ඒක හොයන්න බලන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හොඳයි, අපි යලිත් කැටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරු හැම
විරාමින් අනතුරු ඔබ යලිත් 360 සංවාදයේ සමගින් ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ආර්ථික සංවර්ධන අධිකලාප 45ක් පිළිබඳව සඳහන් කරනවා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන්. එතනදී කර්මාන්තහ තාක්ෂණ සංවර්ධන අධිකලාප 11ක් ගැන සඳහන් කරනවා. කොහොමද මේ සංවර්ධන කලාප බිහි කිරීම සිද්ධ වෙන්නේ? සහ එතනදී අනිත් කාරණය හම්බන්තොට නැවතැනීම ඇතුළු නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව සඳහන් වෙනවා මුලින්ම. එතකොට අපිට හිතනවා හම්බන්තොට වරායට පහුගිය කාලේ දෝෂාරෝපණයක් එල්ල කරාට එතන හොඳ ආයෝජනක් තියෙනවා නේද කියන එක ඔබතුමාලා පිළි අරන් තියෙනවා කියලා. හම්බන්තොට වරාය මමයි යෝජනා කරේ. ඒ යෝජනා තුමනේ ක්‍රමානුකූලව හදන එක විශාල වරායක් නෙමෙයි. ඒකට තෙල් පිරිපහදුවක් ඕන වුණා, තාප ඉදිරි බලාගාරයක් ඕන වුණා. තෙල් පිරිපහදුවයි තාප ඉදිරි බලාගාරයයි ඉවත් කළා. විශාල වරායක් ඇදුවා කොළඹට වඩා මේ කොළඹට තරඟ කරන්න. ඒක සුදුවලියෙක් බවට පත් වුණා. මේවා වරාය කොළඹ වරායත් පොඩි වරායක් ලොකු වෙලා ජය ටර්මිනල් ඇවිල්ලා දැන් තමයි දකුණු වරාය ඇවිල්ලා තියෙන්නේ. එක සැරේ වරායක් ඇති කරගන්න බෑ. ඒක සුදුවලියෙක් වුණා. ඒත් වරාය සංකේත කේන්ද්‍රය දන්න නිසා අපි දැන් ඒක දිනු කරන්න දෙන එකක්. මෙයා තහනම් කරා තෙල් පිරිපහදු ඒ වගේම විදුලි බලාගාර ඇති කරන්න. ඒ දෙකම අපි ගේනවා එහාට. ඒකම තමයි කතා කරේ. මොකද බලශක්තිය තියෙනවා. ඉතින් බලශක්තිය තියෙනවා කියලා දැනගත්තාම මේ සමාගම අපිට කතා කරා. මේ චීන සමාගම අපි කැමති වෙන නැව් තටාකයක් හදන්න. නැව් තටාකේ නැව් හදන්න. ඉතින් බලශක්තිය එනකොට ඒ ප්‍රදේශයේ අනික් දියුණුවටත් අපිට පුළුවන් ගේන්න. ඒකයි බලශක්තිය දෙන්නේ තිරුකුණාමලයටත්. ඉතින් මේ අත්දැකීම උඩ අනික විදේශ ආයෝජකයන්ට තියෙනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගැන විශාල විශ්වාසයක්. අපිට පුළුවන් මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් අරගන්න. දැන් අපි බලන්නේ මොකද්ද මත්තලට කරන්නේ? తాවකාලික වී ගබඩා කරනවා මත්තල ගුවන් තොටුපළේ. හැමදාම එක කරන්න බෑ. ඒ නිසා අපි දැන් කතා කරගෙන විදේශ ආධාර අරගෙන අපි චීනරත් කතා කරා. මේ මාතර හම්බන්තොට මොනරාගල රත්නපුරේ මේ පැතිවල බදුල්ල හැම එකේම අපනයන භෝග වගා කරන්න විශේෂයෙන්ම පළතුරු මල් එලෝලු ඒවා ගෙනහල්ලා මත්තලට මත්තලින් පිටරට යවන්න. එතකොට අනික් අතින් ඒ දීවර නිෂ්පාදනයත් මත්තලින් යවන්න. එතකොට ආහාර නිෂ්පාදනය ගුවන්ගත කරන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. අපි දැන් දකුණේ දාලා තියෙන ආර්ථික සංවර්ධන අධිකලාපයක් බෙන්තොට ඉඳන් මිරිස්ස වෙනකන් ඒක දියුණු කරාමත් මත්තල ගුවන් තොටුපළ ඇති කරන්න තවත් යෝජනා කීපයක් තියෙනවා. හම්බන්තොට වතෙත් විශාල හෝටල් සංකීර්ණ දාලා එතනිනුත් අරගන්න. දැන් අපි තිබුණ එකෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්නේ. ඒගොල්ලෝ නිකන් දැම්ම එතෙන්ට ඔයන් හම්බ කරා. ඒත් සෙතක් රටට සිදු වුණේ නැහැ. මූලික හම්බන්තොට සංවර්ධන වැඩසටහන තමයි මේ යලිපු බුදුමු ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරේ. ඒක හරියට ක්‍රියාත්මක කරේ නැහැ. දැන් අපි වරාය වට ඉස්සෙල්ලා හදලා ඊට පස්සේ ගුවන් තොටුපළත් මේ අවුරුදු 5 වෙනි ඉස්සෙල්ලා යම් කිසි ප්‍රයෝජනයකට යොදවන්න ඉන්න මොකට අපිට හැමදාම වී තියාගන්න බෑ ගුවන් තොටුපළ ඇතුලේ. වීරවිල ගුවන් තොටුපළක් පිළිබඳවත් කාලයක් අදහස් ඉදිරිපත් වුණා. ඒක අපි තිබුණේ අපි බැලුවේ කුඩාවේ තියන්න. කුඩාදෙන වඩා හොඳයි අපනයන මේ අපනයන කෘෂිකර්මාන්තෙට. අනික අපි කිසිවිටක යෝජනා කරේ නැහැ විශාල ගොඩනැගිලි දාන්න. ඔතනින් තමයි හම්බ කරේ. ඒ පටිය රණවේ එකයි ඇත්ත වශයෙන්ම එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් විශේෂයෙන්ම ගුවන් යානා පාලනයේ මැදිරියයි ඇති. හිතවට ගුවන් හමුදාව එතෙන්ට ආවනම් එයා එක බලා ගන්නවා. මේ ඔක්කොම වැඩක් නැහැ. විශාල ගොඩනැගිලි නිකන් අර ගබඩාවගේ ගොඩනැගිලි දෙකක් හැදුවා නම් එකක් ඇතුල් වෙන ඇයට එකක් පිට වෙන ඇයට හුඟක් රටවල් ලේක් කරන්නේ. මේ විශාල ලෙස මේ හම්බ කරගත්තේ මේ ගුවන් තොටුපළට කටුනායක වගේ ගොඩනැගිලි ගන්න කි. කර්මාන්ත තාක්ෂණ සංවර්ධන අධිකලාප 11ක් සහ සංවර්ධන අධිකලාප 45ක් කොහොමද ඇති කරන්නේ? මේකට මුදල් කොහෙන්ද හොයන්නේ? ආයෝජකයෝ කොයි විදිහටද ගෙන්නන්නේ? ආයෝජක තමයි වැඩ කටයුතු කරන්නේ. ලංකාවෙන් උත් මේ විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම අලුතෙන් පටන් ගත්ත ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් එහෙම මුදල් අරගෙන යටිතල පහසුකම් වලටයි ඒ වගේම අපේ අය පුහුණු කරන්න
මේකෙන් නිෂ්පාදනයේ දැන්ටම හම්බන්තොට අරගත්තා රයිගම කියලා අරගත්තා අපිට කළු ගඟෙන් වතුර ගන්න පුළුවන් ඒ කොටසටම ඒ රබර් තියෙන ඒ රබර් අපි අලු ආපහු වගා කරන මොනරගල ප්‍රදේශයේ මාවයත් අරගෙන ඒ වගේම අපිට පුළුවන් වෙනම ජලය ලබලා දෙන්න මාවය ප්‍රදේශයට මහවැලියේ වතුර පුළුවන් නුවරට තිරුකුණාමලයට ජල ප්‍රශ්න නැහැ ජල ප්‍රශ්න නැති තැන් වල තමයි අදි අදි කලාප දාලා තියෙන්නේ අනිත් තැන් දැන් විශේෂයෙන්ම යාපනයේ අපි කර්මාන්ත කලාපයක් දාන්නේ ජලය ප්‍රශ්නේ තියෙන එක ඒක කිල්නොච් වල දාන්නේ අන්න එහෙම වැඩ කරතුවා ඊළඟට අපිට තියෙන කෘෂිකර්ම සම්බන්ධය ඒවා තමයි විශේෂයෙන්ම අපි ක්‍රියාත්මක කරන්නේ මේ අපනයන කෘෂිකර්මාන්තයට යන්න ඉතින් හැම දිස්ත්‍රික්කෙම අපනයන කෘෂිකර්මාන්තයයි පටන් ගන්නවා ඒක අරගෙන ඉදිරියට ගෙන සමහර විට කෙලින්ම යවන්න මත්තල නැත්තම් කටුනායක් ගුවන් තොටුපළෙන් නැත්තම් අගය වැඩි කරන නිෂ්පාදන හැටියට මොකද 2050 වෙනකොට මේ ඉන්දියාවේ පකිස්තානයේ ඉඳන් ඉන්දුනීසියාව යනකම් බිලියන 2.5ක් තියෙනවා ජනගහනේ ඒ කියන්නේ මිලියන 2500ක් ඉන්නවා අපිට ඕකෙන් 5%කට 10%කට කෑම ලැබලා දෙන්න පුළුවන් නම් ඒක විශාල අපේ අපනයන කර්මාන්තය දිනු වෙනවා අපි හොයලා දෙන්න ඕනේ උඩහන් ආදායම් වශයෙන් ඉහළම මට්ටමේ ඉන්න 5%ට නැත්තම් 10%ට ඒක දිහා බල්ලා දැන් වැඩ කරන්නේ ඒ වෙනකන් අපිට GSP Plus සම්බුණ යුරෝපෙට යන්න පුළුවන් චීනෙත් පුළුවන් චීනෙත් යන්න පුළුවන් ජපානෙට ඉතින් මේ බලන්නේ තමයි මතක තියාගන්නේ 2050 ඇත්ත වශයෙන්ම මේ කලාපයේ තියෙනවා මිලියන 2500ක් ජීවත් වෙන්න යනවා දැන් කෘෂිකර්මාන්තය පිළිබඳව මෙහි සඳහන් වුණත් බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයත් එක්ක එකට කතා කරන දෙයක් පොහොර සහනාධාරය. ඒ ගැන අවධානයක් යොමු වෙලා නැහැ. ඇයි පොහොර සහනාධාරය? අපි හොඳ මට්ටමේ පොහොර ලබලා දෙන්න තියෙනවා. එක එක භෝග වර්ගවලට වෙන විදිහට ලබලා දෙන්න තියෙන්නේ. දැන් හැම එකනම බාල පොහොර ලබලා දෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම පොකුරු ගම්මාන ක්‍රමය ඇති කරාම ඒ අනුව අපිට ඕනේ පොහොට සහනාද කුමක්ද කියන්නේ ඒ වගේම පරිසර වේදින් කියලා තියෙනවා ඒ ගැනත් ඔක්කොම අදහස් එකතු කරගෙන අපි එක සාකච්ඡාවක් තියලා ක්‍රියාත්මක කරමු පොකුරු ගම්මාන ක්‍රම සහනාධාරයක් ලබා දෙන්න ඔබතුමන්ලා අපි ලබා දෙන්න තියෙනවා කොහොමද දෙන්නේ වෙන් විදියට දෙනවද පරිසරය ආරක්ෂා කරන විදියට දෙන්නවත් ඕනේ ඒ ගැන අපි සාකච්ඡා කරලා දෙන්න එකයි තියෙන්නේ මේ නිකන් 350 දෙනවා කියලා කවුරු හරි පෝරගෙනලා කුමිස් අරගන්නයි දැන් බලන්නේ ඒක දිහා බලලා අපි අනිකේ ගත්තේ මේ ඔක්කොම කළා ඩයලිසිස් යන්ත්‍රණ ලංකාවේ නැහැ 260 ගානයි තියෙන්නේ අපි කිය ඉස්සර වෙන්නේ මේ පියවර හැටියට අපි 1000ක් ගේන්න 1000කට වඩා මට ගේන්න පුළුවන් මං කැමතියි පුහුණු පිරිස් නැ මේ 1000ෙන් පුහුණු කරාම අපි තව 1000ක් ගේන්න ඒත් ඕක ගේන 10000ක් දාන්න බෑනේ මේ මේ මේක අපි නවත්තන්න ඕනේ පෝර ඕනේ ඒත් එකම අපේ මිනිස්සු මැරෙන්න බෑ කාටරි ලාභ පෝර දීලා හම්බ කරන්න අනිත් පැත්තෙන් දැන් ජලය සම්බන්ධයෙන් කතා කරන කෘෂිකර්මාන්තයත් එක්ක අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවකදී විමල් විරවංශ හිටපු අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් සඳහන් කරනවා බදු අය කිරීමේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිනු එකට අනුමැතිය ලැබිලා තිනවා කියලා ජලයට මොකක්ද මේ කියන පාර්ලිමේන්තුව විසිරා හැරිය දවසේ ඉඳන් කැබිනට් පත්‍රිකා අපි දාලා නැහැ සාමාන්‍ය යෝජනා ප්‍රතිපත්ති තීරණ ඔය අපිට හදිසියේ එන ටෙන්ඩර් නැත්තම් වීමිල දී ගැනීම ගැන විතරයි තිබුණේ. ඉතින් මම දන්නවා විමල් වීරවංශ හිටපු කැබිනට් එකේ අන්තිම මොහොත එනකන් හම්බ කරන්න බැලුවා කියලා. අපි හම්බ කරන්න බැරි අපිට ජල මොනාටද අපි ජලයට මේ බදු දාන්නේ තියෙන ඉඩම් මිලියන 2කට අපි අයිතිවාසිකම් දෙනවා. ඔබතුමාට පැහැදිලිවම සහතිකයක් ලබා දෙන්න පුළුවන් ජලයට මොනා ජලයට දෙන්නේ කියලා. ඒක නෑ. අර නගරවල තියෙනවා ජලයට ගෙවන එක. ඒක අපේ නීතියෙන් ගෙවන්න තියෙන එක. ඒක හැද ජලයට ගෙවන්න මුකුත් දාලා නැහැ. කැබිනට් පත්‍රිකාවක් දැක්කනම් පෙන්වන්න කියන්නේ. මේ අන්තිම මොහොතේ පෙරදෙනකොට ගහනේවනේ. වෙන එකක් නෙමෙයි මේ මිනිස්සු බඳිනකොට තිබුණේ ඇත්ත වශයෙන්ම ඒ එතන තිබුණේ මේ විවාහ ගාස්තු වැඩි කරලා හම්බ කරපු මිනිස්සුනේ. තව මොනා කියන්නේද?
සෞඛ්‍ය අධිකාරියක් පිළිබඳව සඳහන් කරනවා සෞඛ්‍ය පමණක් නෙමෙයි තවත් බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අධිකාරියක් පිළිබඳව සඳහන් කරනවා. එතකොට ජනතාවට අදහසක් එනවා මේ නැවතත් පෞද්ගලීකරණය කිරීම සඳහා යන ගමනක්ද? එහෙම නැත්නම් මොකක්ද මේ අධිකාරිවල අරමුණ? පරිසර අධිකාරියක් කියන්නේ පෞද්ගලීකරණයක් නෙමෙයිනේ. මහවැලි අධිකාරියේ පෞද්ගලීකරණයක් තිබුණේ නැහැනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් එක එක කොටස් වලට බෙදලා ඒක භාරව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල් වල ඉන්නවා. අපි ඉන්නේ හැම අංශයකටම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන අමතරව මණ්ඩලයක් දාන්නේ. ඒතකොට හැම එකෙම විවිධ අදහස් තියෙනවා. දැන් එක පුද්ගලයෙක්ගේ අදහස් තියෙන ඉතින් පස් දෙනෙක්ගේ විතර මණ්ඩල දාලා ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් ජෙනරල් අධ්‍යක්ෂ ජෙනරල් තුමා ඇතුළු මේ සභාපතිවරු අනික් එක්ක අධිකාරයක් කියලා මණ්ඩලයක් දාන්න එච්චරයි කරන්නේ. එතන විවිධ අදහස් දැන් ලබා ගන්න පුළුවන් හැම ශාස්ත්‍රයකටම. නැත්තම් හුඟක් චෝදනා තියෙන අපි මේක කරා හිටපු අධ්‍යක්ෂක නියෝජ අධ්‍යක්ෂ ජෙනරල් තුමා මේව පිළිගත්තේ නැහැ කියලා. ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ. එයාට තියෙනවා වෙනම පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. රෝග වැළැක්වීම, රෝග සුව කිරීම. අපි මොනවද කරේ කියලා වෙනම වාර්තා දාන්න ඕන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තු පරීක්ෂණේ වැඩි වෙනවා. පාර්ලිමේන්තුවට කැඳවලා අහන්න පුළුවන්. මුළු මණ්ඩලයක්ම වක් කියන්න ඕනේ. ඒ අරෙන්න මෙහි අරමුණ පෞද්ගලීකරණය කිරීම කියන කාරණේ නෙමෙයි. අමාත්‍යාංශ ප්‍රතිසංවිධානයක්. දැන් එහෙම තමයි අධ්‍යාපන අමාත්‍ය. අධ්‍යාපන අමාත්‍ය අංශ ගණනාවක් තියෙනවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරු එක්ක. අපි එතෙන්ටත් මණ්ඩල දානවා. මණ්ඩල දාලා ඒ මණ්ඩලවල නිල වශයෙන් වාර්තා කරන්න කියනවා. තිරසර සංවර්ධනය ගැන කතා කරද්දී මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වෙන අපේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ගැනීම සහ ඒවායි මායිම්වල සුරක්ෂිත බව තහවුරු කිරීමට කටයුතු කරනවා කියලා. දැන් මෙතනදී වෙට්ලන්ඩ් තෙත් භූමි ගැන කතා කරොත්ින් එල්ල වෙන චෝදනාවක් තමයි මේ අධිවේගී මාර්ග ඉදිකිරීමේදී පැවතුණු ආණ්ඩුව උඩින් ගෙනිච්ච මාර්ග එහෙම නැතුව යටින් පස පුරවලා ගෙන යන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා කියලා. එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවද? එතකොට කොහොමද කවුරුවත් අලුතෙන් සැලසුම් දාලා නැහැ. තියෙන සැලසුම් අනුව විතරයි හදාගෙන යන්නේ. ඒකේ ගාස්තු අඩු කරන්න අලුතෙන් දානකොට පරිසර ඔක්කොම දිහා බලලා තමයි අපි ක්‍රියාත්මක කරන්න කියලා කියන්න කැමතියි. ඔබතුමාට සහතික වෙන්නට පුළුවන්. මධ්‍යම අධිවේග මාර්ගයේ ඉස්සෙල්ලා තිබුණා විකල්ප දෙකක්. එකක් තිබුණේ මේ කොළඹ ඉඳන් කටුනායකට අධිවේග මාර්ගයක් තියෙන නිසා කටුනායකයන් නුවරට අධිවේග මාර්ගයක් දාන පරිසර ආරක්ෂා කරන්න. යම්කිසි හානියක් සිදු වුණා නම් ඒක සීමායලා තියෙන කොළඹ කටුනායකට යන්න විතරයි. අනික තිබුණේ මේ කඩුවතේ ඉඳන් මහනුවරට යන්න. ඉතින් මේ ආණ්ඩුව ගත්තේ කඩුවතේ ඉඳන් මහනුවරට යන්න. ඒක සැලසුම් හැදුවේ විදිහට ඉඩම් අත්පත් කරගත්තේ ඒ විදිහට. එතකොට අපිට තිබුණේ මේක ඉදිරියට ගෙනියන්නේ. සැලසුම් මනුව අපි කැමතුනේ නැහැ. ඒ අය දීලා තිබුණ ගාස්තුව පළවෙනි අදීරයට ඊට වඩා 50%ක් විතර අපි ලබා ගත්තා පළවෙනි අදීරේට. සැලසුම් වෙනස් කරේ නැහැ. සැලසුම් වෙනස් කරේ නැහැ. ඒ නිසා අපේ 2003 යාලිපුබුදුම ශ්‍රී ලංකා සැලැස්ම අනුව කරා නම් වියදමත් අඩු වෙනවා, පරිසරයට වෙන හානිත් අඩු වෙනවා. මොකද දැන් අපි කිව්වේ කොළඹ ඉඳන් කටුනායක වෙන හානිය සිදු වෙලා ඉවරයි. ඒක හදන්න යනවනේ. ඒක වෙනස් කරන්න බෑ. ඒක අපි එතනට සීමා කරගමු. දැන් ඒ චෝදනා ඇවිල්ලා තියෙනවා. කොහොමවත් දැන් අපි මුද්දුරට ඒකෙත් ඒ පරිසර ප්‍රශ්න විසඳගෙන යන්න බලන්නේ. නමුත් චෝදනාවක් තියෙනවා මේ අධිවේගී මාර්ග සකස් කිරීමේදී ඔබතුමා මිල ගණන් අඩු වුණා කියන කාරණේ සඳහන් කරලා 50%කින්. නමුත් ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙලා තියෙනවා. අභිගත චීන සමාගම ඉස්සෙල්ලා සමාගමට වඩා 50%කට විතර අඩු කරලා දීලා තියෙනවා. ඒකක එක පිරිවැය පැහැදිලිවම ඔබතුමා කියන්නේ ඒකක එක පිරිවැය කලින් පැවතුණු යුනිට් කෝස්ට් එක අඩු වෙලා තියෙනවා. ඒ යුනිට් කෝස්ට් එක අඩු කිරීම සඳහා සැලැස්ම වල කිසිදු වෙනසක් කරේ නැහැ කියලා ඔබතුමා කියන්නේ. නෑ, විශාල වෙනසක් වුණේ නැහැ එතන. ඒ ට්‍රේස් එක අනුව ගියේ. ඒ කියන්නේ සමහරු කියන්නේ මේ මන්තිරු 6ක් තියෙන තැන 4ක් කරලා මන්තිරු 4ක් කරගෙන තියෙනවා. නෑ නෑ, ඒක විතරක් නෙමෙයි. පාලං නෑ නෑ, පාලං ඔක්කොම මේ විදිහටම තියෙන්නේ. ඒවා වෙනසක් කළා නෑ. ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ හම්බ කරේ ඔය කඩුවතේ ඉඳන් මීරිගමට යන කෑල්ල. එතන උග පාලං වොමනේ. ඒව නවත්තන්නයි අපි මේ කටුනායක ඉඳන් නුවරට දැම්මේ. ඉතින් හම්බ කරන එක මේවා කරලා දෙගුණයක් කරාම ඔතනින් තමයි කොමිස් ගන්නද හිටියේ. දැන් ඒක නැවතුණා. ඉතින් ඔය කය ගහන එක හරි. ඒගොල්ලොට මොකද කොමිස් නැති උනේ ඒක. ඊළඟට මීරිගම ඉඳන් කුරුණෑගලට ගෙනියන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් වලින්. ලිහිල් කොන්දේසි වලින්. පොතුහැර ඉඳන්
ගලගෙදර ගෙනියන්න අපි දැන් ජපාන එක කතා කරනවා. දිහිල් කොන්දේ සුඩයි මුදල් ගන්න ගන්න තැනක. ඊළඟට තියෙනවා දඹුල්ල ඉඳන් මේ කුරුණෑග නම් දඹුල්ලට අපි ලංකාවේ මුදල් දානවා. අපිට ලිහිල් කොන්දේස යන හම්බුන දීර්ඝ කාලින මේකක් අනු අපි ඒක අර ගන්නවා. ඉතින් සම්පූර්ණයෙන්ම එන වියදම මීට වඩා අඩුයි. අපිට සැලැස් මෙච්චර වෙනස් කරන්න බැරි වුණා. ඒත් වියදම පාලනය කරන්න පුළුවන් වුණා. මෙතන කඩුවත ඉඳන් මීරිගමට නැතුව අර අනික් මේක අරගත්තා නම් ඇත්ත වශයෙන් මේක ක්‍රියාත්මක කරන්න තිබුණා මීට වඩා අඩු මිලකට. ඒත් දැන් ඒක ඉවරයි. ඉඩම් අරගෙන කාර්වල් හදලා ඒවා අපව වෙනස් කරන්න යන්න බෑ. ආපහු තව ඉඩම් ගන්න බෑ අනික් එක කරන්න කියලා. මොකද දවස් අවුරුදු තුනකින් මේක මේක අපි විසඳුවේ නැත්තම් පෑ හයක් විතර ගනි මහනුවරට යන්න. හොඳයි අපි යලිත් කෙට විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරු නැවතත් 360 න් හමුවෙමු. විරාමෙන් අනතුරු ඔබයාලෙත් එක් වී සිටින්නේ 360 සංවාදයේ සමගින් ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරොත් ඉන්න ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඒකීය රටක් කියන කාරණය පිළිගෙන ඒ පිළිබඳව සඳහන් කළා තියෙනවා. නමුත් සියලු දෙනා ගේ එකඟතාවය මත බලය බෙදීමක් ගැන සඳහන් වෙනවා. මේ මොකක් ගැනද සඳහන් කරන්නේ? මේ දැන්ට තියෙන පළාත් සභා ක්‍රමය මීට වඩා හොඳට ක්‍රියාත්මක කරන්න. සමහර තැන්වල බාධා ඇවිල්ලා තියෙනවා පළාත් සභාවලට ව්‍යවස්ථාවේ නැති කොන්දේසි පනවලා තියෙනවා. ඒ වගේම සමහර පළාත් සභා කියන සමගාමී වලට තියෙන සමහර විෂයන් එයාට බාර දෙන්න කියලා. ඉතින් මේ ගැන අපි සාකච්ඡා කරන්න. අපි යෝජනා කරන්නේ පළාත් සභාවේ ඊළඟ පළාත් සභා ඡන්දයෙන් පස්සේ පළාත් සභාවේ ඇමතිවරු පළාත් සභාවේ පක්ෂ නියෝජනය අනුව ප්‍රතිශතයට දෙන්න උවමනයි කියලා. තනි පක්ෂයකට බෑ පළාත් සභාව පාලනය කරගෙන එක ඇමතිවරයෙක් බෑ මුදල් අරන් Tamanට ඕන විදිහට යොදවන්න. දෙමළ ජාතික සන්ධානයේ ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලත් ඒ පිළිබඳ සඳහන් වෙනවා. ඔබතුමාගේ දරණ අදහස මොකක්ද? ඒක 52 ඉඳන් ඉල්ලුවේ දෙන්නේ. 52 ඉඳන් හම්බුනේ නැහැනේ. ඉල්ලුවට දෙන්නේ නැහැ. පළාත් සභාව හම්බුණා. අපි කියන්නේ ඒකීය ක්‍රමයේ යටතේ දෙන්නම් කියලා. ඇත්ත වශයෙන්ම 13ට ඉදිරියෙන් යන්න කියලා එකඟ වුණේ මහින්ද රාජපක්ෂ විතරයි. එතුමා ගිහින් මන්මෝහන් සිං මහත්මයාට ප්‍රකාශයක් කළ එකඟ වුණා. ඒ පිළිබඳ ලිපි ටික ඉන්දියාවෙත් තියෙනවා. මහේශ්වරන් මහත්මිය තමන්ගේ ප්‍රචාරණ කටයුතු වලට ඊලාම් සිතියම යොදාගෙන තියෙනවා කියලා චෝදනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ දවස්වල මේ පිළිබඳව මැතිවරණ වේදිකාවෙත් අදහස් පළ වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා විමසීමක් ඒ සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත්තද? ඔබ මහේශ්වරන් මැතිණියගෙන් විමසුවද? එතුමිය ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඒක කියන්න ඕනේ. එතුම මේක ප්‍රතික්ෂේප කරන එතුමේ මට කිව්වා එහෙම එකක් කරේ නෑ. ඇයි කරන්නේ? මොකද එතුමියගේ ස්වාමීන් පුරුෂයාට 2004 ප්‍රභාකරන් කැඳවලා කිව්වා UMP අතහැරලා යාපනයේ තරඟ කරන්න පුළුවන් කියලා. එයාකම UMP අතහරින්නේ නෑ කියලා කොළඹට ඇවිල්ලා තරඟ කරා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ සහයෝගය නොදුන්නා කියලා එතුමගේ එතුමට තිබුණ සම්පූර්ණ මේ ආරක්ෂණ අයින් කරා. එයා මරලා දැම්මා. ඊට පස්සේ යාපනයේ චෝදනා වුණේ මේ මහේසුරන් මැතිණිය හමුදාවලට උදව් කරා කියලා. ඉතින් එහෙම පුද්ගලයෙක්ට රට බෙදන්න උවමනා නැහෙනි. මොකද මහේසුරන් මැතිතුමාගේ ව්‍යාපාර ඔක්කොම තිබුණේ ගම්පහ. ඒ කොළඹයි. ඉතින් ඔබලාටත් කිව්වේ නිසා ඒක හොඳයි. ඉතින් මම ඔක කියන්න ඕනේ ඒකත් අහන්න ඕනේ. මේ මැතිතුමිය එහෙම එකක් කරන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ සන්ධානයේ හිර වෙලා මේ මහේස්වරන් මැතිණිය මේ දෙකට බෙදන්න යනවා, මම දෙකට බෙදන්න යනවා, තව එක්කෙනෙක් කරන්න යනවා, ජලයට බදු දානවා, අන්තිම මොහොතේ කියන ඒවනේ. ඉතින් ඔයවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව උතුරේ හමුදා කඳුරු ඉවත් කරා කියලාත් පහුගිය දවස්වල චෝදනා කළා. අපි කඳුරු ඉවත් කරේ නැහැ. හමුදාවෙන් දුන්නා අක්කර 1000ක් අපිට ඉවත් කරන්න සිදු වුණේ තිරුකොණාමලේ සම්පූර්ණවල විතරයි. මොකද ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඡන්දේ කාලෙදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එකඟ වුණා සම්පූර්ණවල තියෙන කඳවුරු දෙකම ඉවත් කරන්න. ඒක
එක ලිකිතවත් ඒ උගත්කන්න ඕන කියලා දීලා තිබුණා. ඒ නිසා එතන ප්‍රශ්නයක් ඇති වුණත් මම යෝජනා කරා ඊට පස්සේ ඒ ළඟම තවත් ඉඩමක් තියෙන සම්පූර්වල මේකද මෙතන ඉවත් කරන්න බෑ. අපි විශේෂයෙන්ම තාප විදුලි බලාගාරය තියෙන නිසා ඒ ඉඩම දෙන්න, ඒ ඉඩම ගැන ඇහුවාම TNA කාටවත් විරුද්ධත්වයක් තිබුණ නෑ ඒ ඉඩම පිළිබඳව. මේ ඉඩම් තිබුණේ ගම්මානේ මැද. මං කව කමන්නේ නෑ මහින්ද රාජපක්ෂ ජනාධිපති එකඟ වුණා නම් අපි එතන ඉවත් කරමු. මෙතෙන්ට ගෙනල්ලා මිලියන 200ක් දීලා තියෙනවා දැන් අලුත් කඳවුර හදන්න කියලා. ඉතින් මේ ගැන මට කියලා වැඩක් නෑනේ. ඔය චෝදනා කරන හැම එක්කෙනාම සන්ධානේ. සන්ධානේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඇයිද ඔක එකක්වත් සන්ධානේ එක රැස්වීමකට අරගත්තේ නැද්ද? දැන් වේදිකාව අරගෙන ඉන්නේ. සන්ධානේ මේගොල්ල හම්බුණා. ජනාධිපති හම්බුණා. එයා එක කතා කරා. මං ඇහුවා ජනාධිපති මේක අරගත්තේ නැද්ද? නෑ කොහෙවත් අරගෙන නෑ කිව්වා. ඉතින් ඒ චෝදනා කරගෙන අහන්නේ ඇයි ගිහින් මේ රටේ ආරක්ෂාව බාර ව්‍යවස්ථාවේ මේ රටේ ආරක්ෂා ඇමති ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වන තමන්ගේ පක්ෂ නායකයාගෙන් මේක ඇහුවේ නැද්ද කියලා. මේක බැලුවේ එක්සත් ජාතික පක්ෂයට මේ විදිහට මඩ ගහන්න. ඒගොල්ලට අමතක වුණා ඒගොල්ලේ පක්ෂ නායකයා ජනාධිපති කියලා. දැන් ওই හිරෝණියකින් එළියට එන්න බෑ. යුද්ධය පැවතිච්ච කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් විවිධ දේ ප්‍රකාශ කරමින් සිද්ධ කරපු දේවල් එක්ක පාර්ලිමේන්තුවේදීත් කළපු ප්‍රකාශات එක්ක රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය හැලුවට ලක් කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා කියලා බරපතල චෝදනාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් පක්ෂයේ නායකයා විදිහට ඔබතුමා ඉන්නේ කොතනද? අපි එහෙම ප්‍රකාශ කරේ නැහැ. අපිට අපි පාර්ලිමේන්තු විවාදවලදී දැක්කා ඇතම මට කවුද අලිමංකඩ පාමංකඩ අලිමංකඩ පාම යකිවේ වෙන එකක් ඔයගොල්ලෝ දැම්ම වෙන එකක්. දැන් මොකද දැන් මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම සමහර අය මට කිව්වා දෙරණට යන්න එපා. මේ මහින්ද රාජපක්ෂේ කරන්නේ කියලා. ඉතින් මං කිව්වා නෑ මං එනවා. මොකද මේක තියෙන මාව තෝරගන්න එක නෙමෙයි දෙරණ හරියට කරනවද නැද්ද කියලා අහන්න. ඉතින් ඔය යුද්ධයට යනවා කියන්නේ ඔය අලිමංකඩ පාමංකඩ කියලා එදා කිව්ව එකනේ. තාම දැන් ඔප්පු කරලා නැහැ ඒ වගේන කියන්නේත්. වෙන එකක් නෙමෙයි ප්‍රභාකරන් එක්ක ගිහින් ගිවිසුම් ගැහුවේ මිනිහා. ප්‍රභාකරන් එක්ක ගිහින් ගිවිසුම් ගැහුවේ එක්කෙනා කොහොමද ඊට පස්සේ කියන්නේ අපි මේ අඩුව මේවා කරා කියලා? හමුදාවේ රණවිරුවන් මාවිලාරුල සටන් කරන අවස්ථාවේදී ප්‍රභාකරන්ට සල්ලි දුන්නා නම් මාව මරන්න එපා කියලා, මගේ පවුලේ මාරෙ මරන්න එපා කියලා මේගොල්ලෝ ඔක්කොම ප්‍රභාකරන් එක ගණදෙනු කරලා තියෙන මිනිස්සු. ඉතින් මේක අද අදාළ නැහැ. මොකද හමුදාව ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තුමාට. හමුදාව කියන්නේ ඔබතුමාගේ පක්ෂයේ සමාජිකයෝ ඒ විදිහට ප්‍රකාශනිකුත් කරේ නැහැ. අපි කරන්නේ නැහැ කියලා. ඉතින් මේක කියන්නේ ඔය දැන් ඔයගොල්ලෝ හොඳ අවස්ථාවක් පෙන්වන්න අපි ඇත්ත වශයෙන්ම එක කණ්ඩායමකටයි තියෙන. අපි මේ රූපවාහිනී සේවයක් හැටියට සාමාන්‍ය ප්‍රශ්න අහනවා. යුද්ධ අපරාධ සම්බන්ධයෙන් අපේ රටේ කිසියම් අනතුරකට මුහුණ දීලා තියෙන වෙලාවක මේ ගැන දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන්න පසුගිය ජනාධිපතිවරණයේදී සාකච්ඡාවක් ඇති වුණා. මේ දේශීය යාන්ත්‍රණය හැදෙන්නේ අපේ රටේ අධිකරණ පද්ධතියක් තුළද? එහෙම නැත්නම් ජාත්‍යන්තර ප්‍රජාව ඉල්ලා සිටින යම් කිසි කොන්දේසි වලට යටත්වද? අපිට දේශීය යාන්ත්‍රණය හදන්න තියෙන්නේ අපේ ව්‍යවස්ථාවට අනුකූලව. ව්‍යවස්ථාවේ අධිකරණ බලය සතු ජනතාවට. ඒක ඊට පස්සේ ජනතාව දීලා තියෙන එක පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව තුලින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හැර අනික හැම එකක්ම අපේ උසාවි පද්ධතිය ක්‍රියා කරන්න තියෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදය තිබුණත් අපි එක අලුත්යක් ඇති කරත් මේකට ඇතුළ තියෙන්නේ නෑ. ජාතික ප්‍රජාව කියන්නේ ස්වාධීන අධිකරණයක් මේ රටේ තියෙනවද කියලා. ඉතින් ස්වාධීන අධිකරණයක් නැහැ කියලා අපි ඔක්කොම පිළිගන්නවා. ඒකයි ස්වාධීන අධිකරණයක් ඇති කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මූලික පියවර ගත්තේ. දැන් අධිකරණයේ ස්වාධීනයි. අහන්න මහේස්ත්‍රාවරුන්ගෙන් කී දෙනෙක් ඇමතිවරු ජනාධිපති අගමැති කතා කළ ඇහුවද මේ ඡන්ද කාලේ මෙයාට ඇප දෙන්න මෙයාව අල්ලගන්න එපා කියලා? අගින් අහන්න මේ ජනවාරි 8 වෙනිදාන් පස්සේ මම නැත්තම් ජනාධිපතිතුමා කවුරු හරි නඩුකාරට කතා කරලා නඩුව ෂේප් කරන්න කිව්වද කියලා? මේ ඔක්කොම වැදගත්. මේකෙන් පේන්නේ මේක ස්වාධීන කියලා. අපිට පෙන්වන්න තියෙන ලොකුම දේ තමයි ස්වාධීන අධිකරණයක් තියෙනවා. මේ අධිකරණයේ ස්වාධීනත්වය තමයි මේක ගියේ. මේ ශිරාණි බණ්ඩාරනායකව ඉවත් කරේ නැත්තම් මේ ප්‍රශ්නේ ඔච්චර මේ තියුණු ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ.
Channel 4 නාලිකාව ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් ගෙන ගිහිපු චිත්‍රය සහ ඔවුන් කරපු වාර්තාවන් පිළිබඳව එක රහසක් නෙමෙයි ඔවුන් කොයි විදිහටද ඒ කාරණේ පිළිබඳව වාර්තා කළේ කියන කාරණය. ඒ වගේ දේ කරපු මාධ්‍යවේදීන්ට පසුගිය කාලේ සිරිකොතට ඇවිත් ඔවුන්ට මාධ්‍ය හමු පවත්වන්න අවස්ථාව ලැබෙනවා. මේකත් ඔබතුමා කියන්නේ දැන් මේකත් ඔයගොල්ලෝ දාන්නේ එදා මේ ඔයගොල්ලම හදලා කිව්ව එකනේ. අපි හදලා සමර වීර මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා තිබුණා මේ පොදු රාජ්‍ය මණ්ඩලයේට පැමිණි වාර්තාකරුවන් සම්මුඛ සාකච්ඡාවක්. ඒ සම්මුඛ සාකච්ඡාව සිරිකොත නෙමෙයි ජාතික සේවක සංගමේ ශාලාවේ දුන්නා. ඒක BBC එකෙන් ආව එක්කෙනාත් ආවා. ඉතින් එයා රටේ නිඩු දුන්නේ අපි නෙමෙයිනේ රටේ නිඩු දුන්නේ ආණ්ඩුව. ඉතින් මේක ආණ්ඩුව ගැහුව එකක් ඔයගොල්ලෝ අරගෙන අහනවා. නැත්තම් එයාගේ එතෙන්ට ආවේ කවුරු හරි ආවා ප්‍රශ්න ඇහුවා නම් අහන්න තියෙනවා. මගෙන් ඇහුවේ නෑ දැන් මොකද්ද කරන්නේ ඔයගොල්ලෝ ඔය ඔබතුමා සිරිකොතේ නේද ගැහුවා හාන්දුරුව දාලා කඩාපැන්න මේ ඒ ඔක්කොම අහන්නේ මේක විතරයි අහන්නේ මේක ඉතින් නිල වශයෙන් කරපු එක මගෙන් උතිල්ලා තිබුණා මංක මට වෙලා නැහැ මංගල සමරිය මතුවෙත් ප්‍රතිපත්තියක් හැටවල සිරිකොතට එන්න කිව්වේ නෑ මෙහාට ආවේ ඉතින් යා සිරිකොතට ඇවිල්ලා ප්‍රශ්න ඇහුවොත් මොකද්ද වැරද්ද ආවේ නෑ මං අහන්නේ මොකද්ද වැරද්ද වැරද්දන්නේ දැන් ඔයගොල්ලොත් බලන්නේ මේ මේක වෙලා තියෙන මේ මාධ්‍යවේදීන් බෙදනවා මහින්දට විරුද්ධ හැම එකම ද්‍රෝහියා ලංකාවේ හිටියක් ද්‍රෝහියා පිටරට හිටියක් ද්‍රෝහියා එක්නැලි ගොන්නම් මරලා දාමු ලසන්ත වික්‍රමතුංග නම් මරලා දාමු channel 4 මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාට විරුද්ධද නැද්ද කියන කාරණේ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ ඔවුන් අපේ රටට විරුද්ධද නැද්දද කියන කාරණේ අපේ රටට ඔවුන් විරුද්ධද නැද්ද කියන රට විරුද්ධ එකක් දැම්මොත් එතකොට ඒගොල්ලෝ ජාත්‍යන්තරනේ අපිට තියෙන එකට පිළිතුරු දෙන්න මන් ලෑස්ති පිළිතුරු දෙන්න channel 4 එකට මට බාර දුන්නා දැන් ඔයගොල්ලෝ කියන්නේ ඒක ඕකනේ පටන් ගන්න ආපහු ඕනෑම මාධ්‍යවේදී අදහස් ප්‍රකාශ රට විරුද්ධයි ලංකාවේ නම් ජනාධිපතිට විරුද්ධයි ඌ මරලා දාමු අපි නිශ්ශබ්ද වෙනවා අපි කියන්නේ නැහැ අන්න අන්න ඒකයි වෙලා තියෙනවා ඔයගොල්ලෝ ආයතත් ඉදිරියට කරද්දි මුකුත් කරේ නැහැ ඔය ඔය චෝදනා ඔයගොල්ලෝ පිටේ ඉන්න අපේ නෙමෙයි දැන් මාධ්‍යවේදීන් තමන් ඇතුළට දිහා බල්ලා කියන්න ඕනේ අපි වැරද්දක් කරාද නැද්ද කියලා මේ රටේ මාධ්‍ය නිදහස තියෙනවා ඒ තහවුරු වෙන්නේ Taman පිළිගත්තොත් අපි අතින් උත් වරදක් සිදු වුණා අපි නිශ්ශබ්ද වෙලා හිටමු මරණකොට අපිට වාසි ලැබුණ නිසා අපි ගිහින් මේ අයට හොර මට කිව්වනේ මට දේශද්‍රෝහියා කිව්වා මූ මරන්න ඔයගොල්ලේ දාලා තිබුණ කතා දිහා බැලුවා අර මේ වයඹ දැම්මේ කතා ටික බැලුවා නම් ඇතිනේ ඉතින් මං ඔය ගැන ගණන් ගන්න කියන්නේ දැන් ඇයි අහන්නේ? ඒතර ඔයගොල්ලෝ දේශද්‍රෝහි. මොකද ඇත්ත වශයෙන්ම ප්‍රභාකරන් එක්ක සල්ලි දුන්නේ ඇයට වැඩ කරා. චන්ද්‍රික කුමාරතුංගෙන් අහන්නකො. එයානේ ඔයගොල්ලෝ ලයිසන් එක දුන්නේ. මගෙන් අහන්න එපා. ගිහින් හැයාගෙන් හෙට අනිත් දාරගෙන අහන්න. මං ඒක චෝදනා පිළිබඳ 360කට එතුමිය ආරාධනා කරොත් ඉන්න අනිවාර්යයෙන්ම අපි අහන්න නැතුව ඉන්නෙත් නෑ. අහන්න අහන්න. ඔකද ඒක දුන්න දැන් කියනවා මමයි උදව් කරේ ගිහින් මහින්දට හේත් වුණා. පෝට් සිටි ව්‍යාපෘතියට මොකද වෙන්නේ? ආ? පෝට් සිටි ව්‍යාපෘතියට මොකද වෙන්නේ? අපි කිව්වා ඒ ගැන අපේ පරිසර වාර්තාව ලැබුණාන් පස්සේ අපි ඒ ගැන ක්‍රියා කරන්නම් කියලා. ඒ සම්බන්ධයෙන් ඒගොල්ලොත් එකගයි. මේ දන්නා මේ නීතියට පිටින් ක්‍රියා කරේ වරාය අධිකාරයට අයිතියක් තිබුණේ නැහැ. අපි කියන්නේ අපිට මේ මීට ඉස්සෙල්ලත් යෝජනා තිබුණා මෙහෙම හදන්න කියලා. මෙච්චර විචාර ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒවලෙත් අපි ගත්තේ තීරණය පරිසර වාර්තාව ලැබුණාම ඒ අනුව ක්‍රියාත්මක කරන්න. ඒගොල්ලෝ ඒකට එකඟයි. චීන රජයත් එක්ක ඒක ඉදිරියට ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. චීන ආයෝජනයක් රජ එකක් නෙමෙයි. එතකොට මේ 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 පෝට් සිටි ව්‍යාපෘතියට කලින් රජයට ඉන්දියාවේ යම් යම් බලපෑම් එල්ල වුණා කියන කාරණය මතු වුණා. ඔබතුමාගේ රජයට එහෙම ඉන්දියාවෙන් බලපෑම් එල්ල කරලා තියෙනවද? අපිට මොකුත් ආවේ නැහැ. ඉන්දියාව අපිට කියන්න බෑ කොහොමද මේවා කරන්නේ කියලා. ආරක්ෂාව ගැන කියන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා නම් ඉන්දියාවේ රජයෙන් බලපෑම් ආවා කියලා මොකද්ද කියලා කියන්න. ලබන්නේ කියන්න ඕන කවුද ආවේ මට මෙහෙම තර්ජනය කරා කියලා. ලබන නොවැම්බර් මාසේ ඩයස්පෝරා සැනකෙළියක් ලංකාවේ පවත්වන්න කටයුතු කරනවා කියලා සඳහන් වෙනවා. එහෙම එහෙම වාර්තා මාධ්‍යවල වාර්තා මම දැක්කේ මම කියවනම් මම හැම පත්‍රයක්ම කියවන එහෙම එකක් නෑ. ඔබතුමා සහතික වෙනවා එවැනි එවැනි දෙයක් සැනකෙළියක් කියන්නේ මොකද්ද සැනකෙළියක්? මොකද මොකද සැනකෙළියක් කානිවල් එකක්. ඉතින් උන්ට මොනවටද මෙහෙ කානිවල් එකක් දාන්නේ මේ ඉංගලන්තේ කානිවල්යක් දැම්ම ඊට වඩා හොඳට හම්බ කරන්න පුළුවන්. සැනකෙළියක් කියන්නේ කානිවල් එකක්. ඉතින් මොකද්ද කානිවල් එක? එවැනි එවැනි ඩයස්පෝරා එකක් ඩයස්පෝරාට කතා කරේ නැද්ද මේගොල්ලෝ කතා රුධිර කුමාරන් විතරයි කිව්වේ යම්කිසි සහයෝගයක් මහින්ද රාජපක්ෂට අපි දෙන්නම් කියලා මේ ඡන්දෙදි
ඒගොල්ල කතා කරේ නැද්ද ඩයස්පොරා සැනකෙළිය ලංකාවේ තියෙනවා දැන් KP ගෙනාවේ දවසේ ඉඳන් සැනකෙළියක් තිබුණා ඊට වඩා කෙන්නේ නැහැ නේ LTT නායකයා ගෙනහැලා දානවා ඩයස්පොරා කියන්නේ මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ දෙමළ ඩයස්පොරාද සිංහල ඩයස්පොරාද LTT 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 කතා කරන්නේ LTT ඩයස්පොරා දැන් ඉන්නවා KP ගෙනාවේ දවසේ ඉඳන් LTT නොවන ඩයස්පොරා තියෙන්න පුළුවන් ඔබතුමා ඔබතුමාට ඔබතුමාට සහතිකයක් ලබා දෙන්න පුළුවන් ගේන්න වැඩක් නැහැ සැනකෙළි දාන්න වැඩකුත් නැහැ තනකෙලිය තිබුණේ කිලිනොච්චු වල ඔබතුමා ඔබතුමාට සහතික ආව ගෙනිච්චා වටේ පෙන්නවා ගිහින් මහින්ද රාජපක්ෂ සහයෝගය දෙනවක ඔයගොල්ලෝ ජාතික වීරෙක්ක ඔබතුමාට සහය සහතිකයක් ලබා දෙන්නට පුළුවන් දෙන වෙන නොවැම්බර් වල කිසිම නොවැම්බර් වල එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නැවත කිසිම සැනකෙලියක් නැහැ මම ඒ ගැන සහතික වෙන ඔයගොල්ලෝ මට සහතිකයක් දෙන්න ඕන මාධ්‍ය ඇතුලේ මොකද්ද උනේ කියලා මේ ජනතාව මේ විවෘතව බලනවා කියලා මේ ඡන්දෙන් පස්සේ ජනතාවාදී මම මගේ සහතිකය දුන්නා දැන් ඔයගොල්ලෝ සහතිකය දෙන්නකොට ජනතාවාදී මාධ්‍යයක් විදිහට ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන්ම ප්‍රශ්න කරන මාධ්‍යයක් මොකක්ද කියලා කියන්න ඕනේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන්ම ප්‍රශ්න කරන මාධ්‍යයක් විදිහට අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා නිරන්තරයෙන්ම ඒ සහතිකය අපි බය නැතුව ලබා දෙන්න හොඳයි මාස 60කින් අලුත් රටක් හදන්න ඔබතුමාලා සූදානම් 18 වෙනිදාට ඒ සඳහා කොයි විදිහේ පිළිතුරක් ලැබෙයිද 18 වෙනකොට අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් හම්බ වෙනවා ඊළඟ සති වෙනකොට සැලසුම් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවේ තේරුම් කාර්යසක බා ගැන කතා කරන්න ඔක්කොම පක්ෂ නායකවරු කැඳවුණා පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉස්සෙල්ලා අනික් නීති සකස් කරනවා දැනට තිබුණ මූලික මේ padi වැඩි කරන එකයි පුද්ගලිකාංශේ ඒ වගේම තොරතුරු දැනගැනීමේ අයිතියයි විගණකාදී කොමිස් කෙටුම්පත ගිය පාර්ලිමේන්තුවේ සංධානය සම්මත කරන්න විරුද්ධ වුණා ඒ ටික දානවා අවසන් වශයෙන් ජනතාවට ඔබතුමාගේ කියන්න තියෙන මොකක්ද අපි හැම එක්කෙනාම අපි අනාගතය ගැන හිතලා ඒ අනාගතය ඉෂ්ට කරන්න පුළුවන් ඒ පක්ෂයකට ඡන්දය දෙන අද එක විකල්පයයි තියෙන එක්සත් ජාතික පක්ෂය විතරයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකගේ කටයුතු කළා අනාගතේ අපිට ස්ථාවර ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් කියලා අපි දැනුම් දීලා තියෙනවා. ඒ නිසා මං ඔබ සියලු දෙනාටම අගෝස්තු 17 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලනවා. ඒ සමගම මේ සාකච්ඡාව ලබා දුන්න දෙරණ නාලිකාවටත් මං ස්තුතිවන්ත වෙමි. බෙවින්ම ස්තුතියි අද දවසේදී ඔබතුමාගේ කාලය අපිට ලබා දීම පිළිබඳව 360න් අපි ඔබතුමාව ඔබතුමාට ඉදිරිපත් කරපු මේ කාරණා ජනතාව වෙනුවෙන් අපි ප්‍රශ්න ඉදිරිපත් කරේ පැහැදිලිවම ඔබතුමා මොන චෝදනාව කළත් ජනතාව වෙනුවෙන් අපි මැදිස්තව කටයුතු කළා කියන කාරණය ඔබ හොඳ ආකාරවම දන්නවා අපි ඒ වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටිනවා සුබ රාත්‍රි